සසර සෙවණැලි තණ්හාය ඡායති සෝකෝ මොකක්ද නම නම කියන්නකෝ. ඩොක්ටර් ශ්‍රීමාලි සෙනවිරත්න. වයස 42යි. මෙයා දවස් කීපයක් තියන් නිදිමරුවද? يعني මහන්සිලා වැඩ කරාද? ඔව් ඩොක්ටර්. හරි, මට ඇත්ත කියන්න ඕනේ. මොකක්ද මෙයාට උනේ? මොකද එහෙම කිව්වොත් අපිට මෙයාගේ තත්ත්වය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. ඩොක්ටර්, ඇත්තටම ඩොක්ටර් මේ අපි දෙන්නම රස්සාවල් කරනවා. මීට දවස් 5කට විතර උඩදී මෙයාගේ ලොකු අයියා මෙයාට කෝල් කරා ඩොක්ටර්. අපි වැඩට යන ලෑස්ති වෙන ගමන් හිටියේ. ඒ කෝල් එක ආවේ ඩොක්ටර් මෙයාගේ තාත්තට අමාරුයි කියලා. ඇත්තම කියනවා නම් තාත්තා පණා දිනවා කියලා තමයි ඩොක්ටර් කෝල් එක ආවේ. තාත්තා. ඉතින් ඩොක්ටර් අපි දෙන්නම දවස් 3-4කට ඇඳුණු ලෑස්ති කරගෙන මෙයාගේ මහගෙදර යන පිටත් වුණා. හදිසියක් වුණොත් ඔයාට ඔෆිස් එකෙන් නිවාඩු දාගන්න පුළුවන්නේ. කොහෙද නිවාඩුද ශ්‍රීමාලි? අප්‍රේල් මාසේ නිවාඩු දාලා නුවරඑළිය ගියා. පොසොන්නගර නිවාඩු දාලා අනුරාධපුරේ ගියා. නෝපි තමයි යන්න වෙන්නේ. මොකක්ද අනේ? මගේ තාත්තානේ. ලොක්කට කියලා නිවාඩු දාගන්න. බලමු බලමු. මොනවා බලන්නද? තාත්තගේ කටයුතු වල බර අපි කරට අරගෙන කරන්න ඕනේ. ඒ කිව්වේ? ඒ කිව්වේ වඩ තේරෙන්නේ නැද්දානේ? ඉඩ කඩන්නම් කොච්චර කියලා තියෙනවද? මහගේ උනා තාම අයියාගේ නමට ලියලා නැහනේ. තාත්තගේ කටයුතු අපේ මැදිහත් වීමෙන් කරාම නෑය උනත් අපේ පැත්ත ගනි. මොනවද? අන්තිමට තාත්තගේ දේවල් කරේ අපි කියලා ඒගොල්ලන්ට අඟවන්න ඕනේ. ඒ අදහසත් නරකම නේ. මේ දැන් ඔයා අපේ ගෙදර ගියාට පස්සේ ආඩම්බරකමට පැත්තකට වෙලා හැම ඉන්න එපා. හැමෝමත් එක්ක හොඳට ඉනා වෙලා කතා බහ කරලා ඉන්න. කොහොම හරි හැන්ඩල් එක අපේ අතට ගන්න ඕනේ. ඒ ඔයාගේ අයියා ඉන්නවනේ. අනිත් එක මේ ඔයාට මේ නෑනන්ඩිත් එක්ක නම් ලේසි වෙන්නේ නෑ. හරි හරි, මං එයා ගැන බලා ගන්නම්කො. මංගලේ අංකෝයි අතන මොනව වෙලාද දන්නේ? තාත්තේ, ඔයාට ගොඩාක් වතුර තිබහයි නේද තාත්තේ? ඒත් ඉතින් දොස්තර මහත්තයා කිව්වේ පුළුන් කෑල්ලකින් තොලකට තෙමන්න කියලානේ. ඉතින් කොහොමද තාත්තේ මං තාත්තට වතුර දෙන්නේ? අපි මේ කතා කරන්නේ වැහෙනවද වසන්තයක්ගේ? හොඳට ඇහෙනවා තාත්ත.
තාත්තේ. තාත්තා ඔක්කොම අහගෙන නේද ඉන්නේ තාත්තේ? තාත්තට මගේ කටහඬ හොඳට පුරුදුයි. අනේ තාත්තා මට කොච්චර ආදරේද. එයාගේ එකම දුවටත් වැඩිය මේ තාත්තා මට ආදරේ. අවසන් තියක්කි. ශ්‍රීමාලියාව නැද්ද තාත්තා බලන්න? නෑ ආවිනේ. තාත්තා හොඳින් ඉන්න කාලේ තාත්තගේ ඔළුව අත ගාලා එයාගේ ඉඩකඩක් ටික ලියවගෙන දැන් ඒවා විකුණගෙන ගෙවල් දොරවල් හදාගෙන හොඳට ඉන්නවා. තාත්තා දිහා මේන් කියලා බැලුවේ නෑ. තාත්තා මේ වගේ තත්ත්වක ඉන්නවා කියලා එයා දන්නේ නැති දන්නේ. මොකද දන්නේ නැත්තේ? මේ අපේ ලාල අද උදේත් කතා කරලා කිව්වා. කොහෙද? අනේට සිරිල් මාමා මොනතරම් ගුණ යහපත් මිනිසයද? කාටත් විහිළුවක් තහලුවක් කරගෙන හිටපු මිනිසයනේ. ලාල් මල්ලි. නරකද පන්සලේ හාමුදුරුව වඩම්මල පිරිට් ටිකක් කිව්වේ. ඒක නම් හොඳයි තමයි. ඒ වුණාට අපි රේඩියකනොත් පිරිට් ටිකක් දාලා තියෙන්නේ. ඒ වුණාට මේ වගේ වෙලාවට හාමුදුරුව වඩම්මල පිරිට් ටිකක් කියන එක තමයි හොඳ. ඔව්. එහෙම නැති වඩාත් හොඳයි. මොකද තාත්තා පන්සලේ ප්‍රධාන දායකයෙක්නේ. මං හිතන්නේ ලාල් අයියේ මේ පන්සලේ ලොකු හාමුදුරු මේ ගැන තාම දන්නේ නැතුව ඇති. ඒක තමයි. ලාලයි මට පුළුවන් හාමුදුරන්ට පණිවිඩය කියන්න. මල්ලි නම් මං කිව්වා කියලා කියන්නකො. තාත්තනේ මොකද අයියේ මේ උනේ අයියෝ. අනේ බලන්නකො අයියේ අයියා අනේ අයියෝ අපේ තාත්තා අපිව දාලා ගියා නේද අයියෝ. තාත්තා තාම මැරිලා නැහැ. මැරිලා නැද්ද? ඔබට පේන්නේ නැද්ද පණ ආදින? අර මං හිතුවා ඉතින් සෙනඟ වට වෙලා ඉන්නකොට තාත්තගේ පණ ගිහිල්ලා කියලා. මල විකාර? ඔයන්නේ බලන්න නැතුව නිකන් බොරුවට බෙරියම් දෙනවා මෙතන. මොකෝ උඹ ආවට පස්සේ තාත්තා නැගිටින්න උඹ මහා බ්‍රාහ්ම්‍යද? ලැජ්ජ කරනවා මෙතන. ජාවක් නෙමුනේ මල ජාවද්ද. එහෙම තමයි ඉතින් මිනිස්සුන්ටනේ වරදින්නේ. හරි වැඩන්නේ අපෝ. හරිද කිව්වේ? ඔයාගේ නංගිගේ ඇක්ටි දැක්කනේ. ඇත්තටම ලාල් මට පෙන්නන්න බැරි ඔයාගේ නංගිගේ බොරු රංගනේ. හරි හරි අපි වැඩි ගණන් ගන්න නැතු ඉමුකෝ. හැබැයි ලාල් එයා මගේ අඩුපාඩු ගැන කතා කරන්න ආවොත්
මම නරක ගෑණී කියලා කියන්න එපා. හරි හරි ඉතින් අපි වැඩි ගණන් ගන්න නැතුව ඉමුකෝ. කොහොමද? ආපු ගාම දාපු ඇඩ් එක. දැන් ඉතින් රට නැන්දම්ම වගේ අරක කරන්ඩ මේක කරන්ඩ කියලා අපිට උපදෙස් දෙන්නේ. එයා කොහොම හරි තාත්තා රවට්ටගෙන එයාගේ දේවල් ලියාගත්තා. මෙයා තමයි පස්සේ බැරිය කියලා හැමදාම පස්සට ඇද්දේ. හරි හරි. මේවා ඇති මට කියලා කවුරුත් දන්නවනේ. අනික නංගිගේ දේවල් නංගිට ලියලා දීලා බේරුමක් කරානේ තාත්තා. අනේ මහලොකු දුව. ඔය තාත්තා අසනීපෙන් ඉන්න කාලේ බෙහෙතක් හේතක් ගන්න කියලා එක රුපියල් 500ක් දුන්නාද? දැන් එනවා මෙතන. තෑටි තෑටි කියලා අඬාගෙන. තාත්තට මොනව හරි වුණොත් නංගිට උදව් කරයිනේ. කරයි කරයි. පුළුවන් නම් තියෙන දෙත් හුරගෙන යයෝ ගෑණි. මම මේ කට වහගෙන ඉන්නේ අර පණ අදින මනුස්සයට ගරු කරලා. සසර සෙවණැලි තණ්හාය ඡායති සෝකෝ. අනේ අපේ හුස්ම අදින්න වෙදින දුකක්. මැරෙනවා කියන්නේ පණ යන වැඩක් නේද කමල්? ජීවත් වෙලා ඉන්න කාලේ දාන්න ඕන ඔක්කොම සෙල්ලම් දාලා ඉතින් අන්තිමට ඉතින් මෙහෙම තමයි. අනේ මේ අපේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඕගොල්ලෝ වගේ සෙල්ලම් දැම්මේ නැහැ. ඕගොල්ලෝ වගේ අඩිපුඩි ගැහුවෙත් නැහැ. බොහොම ධාර්මිකව තමයි ජීවත් වුනේ. අනිත් එක ඕගොල්ලෝ වගේ හැම දෙයකම බෝතල ඉස්සර කරගත්තෙත් නැහැ. මේ මම නොකියුවයි කියන්න එපා කමල්. මොකද්ද? ඔයා දැන් මෙහි ඉන්න අහල පහල එවුන් එකතු කරගෙන බොණ්ඩ එහෙම ලෑස්ති වෙන්න ඉපා. තේරුණාද? මේ මන්ත්‍රේ ජප කරනවා වගේ ජප කරන්නේ නැතුව ඉන්නවා මේ පනාදිලි මනුස්සයා කනගාවට වෙලා. අනේ අම්මේ හුස්ම ගන්න විඳින දුක. සංසාරේ කරපු පව් තමයි මේ ඉහළට පහළට අදින්නේ. අනේ මගේ තාත්තේ හුස්ම ගන්නකොට පපුවරි දෙනවද මගේ තාත්තේ? මං තාත්තගේ පපුවත් ගන්නම් මගේ තාත්තේ. අනේ තාත්තේ මේ බලන්න බෝක්කෝ ළඟගේ දෙන සුනිල් අයියාගේ නෝන ඇවිල්ලා තාත්තේ. අනේ පොඩ්ඩක් නැගිටලා කතා කරන්නකෝ. අනේ බලන්න අක්කේ අපේ තාත්තා දකින උඩ පපුව හොස් ගාලා යනවා නේද අක්කේ? ඔව් ඒක නම් එහෙම තමයි. කාටත් ගුණ යහපත් මිනිස්සෙනි සිරිල් මාමා. කොහොක්කේ සුනිල් අයියා එළියේ කට්ටියත් එක්ක කතා බහේ. පහුගිය ටිකේම ලාලයිට උදව් කරේ එයා තමයි. අපේ තාත්තට මේ සැලකිලි මදිනේ. නැත්තම් ඉතින් අගේට තව අවුරුදු 10ක් 15ක් ජීවත් වෙන්න තිබ්බ කෙනෙක් නෙමේ. කොහෙද ඉතින් දුවෙක්ගෙන් ලබන්න පුළුවන් සැලකිලි කොහොමද ලේලියෙක්ගෙන් ලබන්නේ? නේ නේද අක්කේ? දැන් ලාල්ලායියේ අපෙන් මොනවද කෙරෙන්න ඕන? ඕන දෙයක් කියන්න. දැන් තම මුකුත් කෙරෙන්න දෙයක් නෑ මල්ලි. මම තාමත් කල්පනා කරන්නේ අපේ තාත්තව උඩ දාගන්න. අර වීරසේකර මහත්තයා කිව්ව අනුරාධපුරය පැත්තේ හොඳ වෙදෙක් නම් ඉන්නවා කියලා. අයියා හිතන එක වරදක් නැහැ. ඒත් ඉතින් මන් නම් විශ්වාස කරන්නේ නැහැ. දොස්තරලා කියන්නේ ඉතින් එහෙම තමයි. කොහොමද සුනිල්ලායි? මොනවාගෙන ඉතින් කට්ටිය මේ කතා කරන්නේ? අපි මේ ලාල්ලායියත් එක්ක කතා කර කර හිටියේ අපෙන් මොනවද කෙරෙන්න ඕන කියලා. මොනවද ඉතින්? මේ වගේ වෙලාවක තමයි ගමේ අයගේ උදව් ඕනේ වෙන්නේ. අපේ තාත්තා ඉතින් මේ ගමේ කී දෙනෙකුට උදව් කරලා තියෙනවද? නැතුව. හයිය හත්තිය තියෙන කාලේ මේ ගමේ හැම වැඩකටම මුල් තැන අරන් වැඩ කරේ අපේ තාත්තානේ. අනිත් එක ඉතින් මේ වගේ කාලෙක ගෙදරක මරණ ගයක් ගන්නවා කියන එක සුළුපටු සෙල්ලමක්ද? නේ. ඔව්. එතකොට ටෙන්ට් එකකුත් ගහන්න වෙයි නේද? අපේ විපුල තේජ මන්ත්‍රීතුමා ගාව ටෙන්ට් එකකුයි පුටු වගේකුයි තියෙනවා. අර මරණාධාර සමිතියේ තියෙන්නේ. තව පන්සලෙත් තියෙනවනේ. ඕ ටෙන්ට් ගහමු. තියෙන ඔක්කොම ටෙන්ට් ගහමු.
අපි මේ පැත්තේ එහෙම දිගට ගහමු මේ 20යි 10යි වගේ ටෙන්ට් එකක් ගහමු. ලොකුවට ගහන්න පුළුවන් නේද? මේ පැත්තට නම් පොඩි එකක් තිබුණත් ඇති. මේ පැත්තට 10යි 10යි වගේ එකක් ගහමු. මොකද අපිට මේ පාත් එක ඕනේ වෙනවනේ. නේ? ඔව්. නේදයි? මේ එක ඕනේනේ. අයියයි තේ අමාරුවෙන් ඉන්න ඉතින් ඒකයි මේ ඕගොල්ලොන්ට ඉතින් මේ කරන්න තියෙන වැඩ කටයුතු අයියත් එක්ක කතා කරගන්න බෑ. එයාගේ මානසික තත්ත්වය මේ වෙලාවේ හරි නෑනේ. හැමදේම මාත් එක්ක කතා කරගන්න. හොඳේ? හරි හරි. පොඩ්ඩක් බලලා අපි වැටික් කරන්න. ඇයි? එන්නෝ. සුනිල් මල්ලි මොකද්ද බංගේ උනේ? ඕක තමයි ලක්කේ කියන්නේ. වඳින්න ගිය දේවාලේ ඊයේ කඩා වැටුණා කියලා. සසර සෙවණැලි. තණ්හාය ඡායති සෝකෝ. අමාරුයි නේද තාත්තේ? අපි ඔලොකු මහත් කරලා අපිට උගන්නන්න තාත්තක් කොයි තරම් මහසින්නාද තාත්තේ? තාත්තා උඹ අමාරුයි හුස්ම ගන්නවා දකිනකොට මගේ පපු පිච්චිල යනවා තාත්තේ. ඔච්චර මාසි ගන්න එපා තාත්තේ. දුක තමයි මොනවා කරන්නද? ඔන්න කත ඇරලා දාන්න තාත්තේ. තාත්තා මේ තරම් දුක් විඳිනවා මට බලාගෙන ඉන්න බෑ තාත්තේ. ඔයා හඬනවා මං කවදාකවත් දැකලා නැහැ. වසන්ති ඔබ අපේ තාත්තා. අඬන්න එපා. මේම තමයි ජීවිතේ හැටි. අපි තාත්තගේ වැඩ ටික ලස්සන්ට කරමු. ඔයා අඬන්න එපා. තාත්තා තාත්තා. නෑ නෑ නෑ. කමල්ගේ තාත්තා නෙමෙයි. මගේ තාත්තා. මගේම තාත්තා. නෑ නෑ තාම නෑ. ඒ වුණාට ඉතින් අද හවස එනකන්වත් ඉඳීද කියලා විශ්වාසයක් නෑ අනේ. අනේ මේ ප්‍රියා, ඔයාට පුළුවන් ද අපේ වෙල්ෆෙයර් එකට දැනුම් දෙන්න? නෑ නෑ නෑ. එක්ක ඔයා මට මේ වෙල්ෆෙයර් එකේ කීර්තිගේ නම්බර් එක SMS කරන්නකො. මම කතා කරන්න. හා හරි. මං තියන්නම් එහෙනම්. ඔකේ බයි. මොනවද අනේ ඔයා මේ කරන්නේ? ඔයත් දැම්මම කතා කරන්න. කාට කතා කරන්නද? ඔෆිස් එකට කතා කරන්න. දැන් මේ හැම මාසෙම පඩියෙන් කපා ගන්නව නේද වෙල්ෆෙයර් එකට කියලා. මැරුණහම්වත් අපි ඒ සල්ලි ආපහු ගන්න එපේ. හරි හරි. තාත්තා තාම මලේ නෑනේ. අනේ මේ
මන් දන්නේ නැද්ද ඕගලංග ඔෆිස් වල හැටි? දැම්මම කියලා තියන්න. ඉතින් අනිත් එක මේ ඕගලංග ඔෆිස් එකේ කට්ටිය එනකොට අර බැනර්ස් ගේන්න කියන්නේ. ලොකුවට ගහලා තියන්න ඕනේ මේ ගමේ උන්ට පේන්නත් එක්ක. දැන් අපි කවද්ද ගෙදර යන්නේ කියන්නේ? ගෙදර යන්නේ කවද්ද අහන්නේ? නිවාඩු දාන්න. ආයේ ඉතින් හත් දවසක් ඉවර වෙලා තමයි යන්නේ හොඳේ. අනිත් එක තාත්තා තාම මේ කිසි දෙයක් අයියට ලියලා නැහනේ. ඒව අයිතිවාසිකම තරගනම තමයි මම මෙහෙන් යන්නේ. අයියලා නංගිලා ඕන එකක් කරගන්න එකයි ඇත්තේ. ආමේ පුතා විතරයි ගෙදර ඉන්නේ. එයාට මොකද කරන්නේ? දෙයක් වුණාම පුතාවත් මෙහෙට ගෙන්න ගමු. හෙලෝ. අවුස. ආහහ. හරි සර්. නෑ නෑ තාම එහෙම දවසක් නෑ. මේ අද අඟහරුවාදානේ. ඕ එහෙම වුණොත් ඉතින් මේ සෙනසුරාදා වගේ වෙයි. හොඳයි සර්. හොඳයි හොඳයි. ඕ සෙනසුරාදා නිවාඩු දවසක් නේ. ඕ හරි සර්. හරි එහෙනම් තියන්නම්. මොස් කතා කළේ වෙල්ෆෙයර් එකට අමතරව ඔෆිස් එකේ ඇත් සල්ලි එකතු කරනවලු. මෙමෙ ඕවා කියන්න එපා මේ ගෙදර අයත් එක්ක. ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි? මේ ලාල්ලායගේ නංගි ශිරන්ති නේද? ඔව්. අපි දෙන්න එකට නිදහම් පාසල් ගියේ. ඇයි මතක නැද්ද? මං ශිරාන්. ආ ශිරාන්. ශිරාන්. අම්මේ දැකපු කල්. ගම්පලාතේ ඉන්නේ නැණි ඉතින් මෙහෙම දෙයක් කරන්න නේද? මේ ශිරාන් ලාවේ තාත්තා බලන්නද? ඔව්. අපි මේ ගමේ ජනසහන මරණාධාර සමිතියේ. මං දැන් ඒකේ සභාපතිනේ. මේ ලේකම්තුමා. මේ තමයි අපි භාණ්ඩාගාරික මහත්තයා. ඉතින් බලන්නකෝ එන්න ඇතුළට. ඇයි මේ එළිය හිටගෙන? එන්න 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 එන්න. එන්න. කොලාල් නැහැ. ඉන්නවා ඉන්නවා. ඇතුළේ ඉන්නවා. බලන්න කුණු දෙය නේද? අනේ ඒකනේ. ගහක් ගලක් වගේ හිටපු අපේ තාත්තා. තාත්තා අංශභාගය හැදිලා නේද හිටියේ? මං කිව්වේ අංශභාගය හැදෙන්න කලින් ගහක් ගලක් වගේ හිටියනේ. සසර සෙවණැලි තණ්හාය ඡායති සෝකෝ. ලාන් අර අර මරණදාන සමිතිය මාත්‍රුට ගේන මේ දවස් ඉගෙන නිදි මරලානේ. තාත්තගේ ඔළුව අතගාගයි දෙහෙම නිඳ ගියා. මේ සිරිල් මහත්තයා අපේ මරණාධාර සමිතියේ යාව ජීව සාමාජිකයෙක්. අනික අවුරුදු 45කට කලින් අපේ ජනසහන මරණාධාර සමිතිය ආරම්භ කරනකොට එහි ආරම්භක සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හේ වගේ ගරු නිලයන් මෙතුමා කීප වාරයක්ම දරලා තියෙනවා. අන්න ඒ හින්දා අපි තීරණය කළා අපේ සමිතිය මගින් ප්‍රදානය කරනු ලබන සාමාන්‍ය ආධාර මුදලට අමතරව වැඩි මුදලක් මෙතුමා වෙනුවෙන් ලබා දෙන්න. එහෙමනේ?
ඇත්තම කියනවා නම් මරණාධාර සමිතිය විසින් ආරම්භක සමාජිකයන්ට ලබා දෙන මිනි පෙට්ටිය මල්ශාලා කටයුතු අපි ඒ අයුරින්ම සිදු කරා. ඇත්තටම ඒ වගේ ප්‍රදානයක් කරන්නේ මේ වගේ ආරම්භක සමාජිකයන්ටයි. වර්තමානයේ කටයුතු කරන සභාපති, ලේකම්, භාණ්ඩාගාරික වගේ ගරු නිලයන්ට විතරයි. ඉතින් අපේ ආධාර මුදල් යාව ජීව සමාජිකයාගේ බාරකරු හැටියට අපේ ලාල් මහත්තයාට බාර දෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මේ පුටු, ටෙන්, තේ මැෂින්, වීදුරු පිඟන්, සිං ඒ හැම දෙයක්ම අපි ලබා දෙනවා. අනේ කොච්චර ලොකු දෙයක්ද නේද අයියේ? තාත්තගේ බෙහෙත් හේත් වලට කොච්චරක් නම් ඉතින් වියදම් වුණාද නේ? වසන්ති, අපි මේ මහත්තුන්ට බොන්න මොනවද හරි ලෑස්ති කරනවද? හා පුටු. ලාල්, ඔයාගේ නංගිගේ සල්ලි තණ්හාව කවදාකවත් ඉවරයක් වෙන්නේ නැද්ද? බලන්නකො මිනිස්සු ඉස්සරහා ලැජ්ජ වෙනවනේ. හරි හරි, එයානේ ලැජ්ජ වෙන්නේ, අපි නෙමෙයිනේ. අපිත් එක්කම තමයි ලැජ්ජ වෙන්නේ. මිනිස්සු හිතන්නේ අපිත් එහෙමයි කියලා. වාතේ ටිකක් හදලා දෙන්න කර කට්ටියට දෙන්න. තේ? තේ? කහට තමයි හදන්න වෙන්නේ. ඇයි? ඇයි කියලා අහන්නේ? සීනි ඉවරයි. මම ඊයේනේ සීනි කිලෝ එකක් ගෙනාවේ. මෙතන එනේ උන්ට බීමයි තේ හැදලා සීනි ඉවරයි. කොහෙද? ඔයාගේ නංගියාව කියලා සීනි තෙකොල ටිකක්වත් අරන් එනවත් අතයි පයයි වනවන මෙතනට එනවා මෙතන තියෙන දේ කාලා බීලා යන්න. එනවා මම පිටිපස පැත්තෙන් හරි ගිහිල්ලා සීනි ටිකක් අරන් එන්නම්කෝ. ඔය වතුර ටික ලිපේ තියන්නකෝ. හරි හරි. දැක්කද කමල්? අපි හිතුවේ නැති වුණාට මේ වගේ වෙලාවක ලොකු ගාණක් හම්බ වෙනවා. හරි, ඉතින් මරණයක් කරනවා කියන්නේ ඉතින් ලොකු වියදමක් යනවනේ. මොන වියදමක් දානේ? ඇයි ඔය අහගෙන හිටියේ නැද්ද? මරණාධාර සමිතියෙන් පෙට්ටියේ වැඩ ඔක්කොම ටික කරනවා කිව්වා. අපේ තාත්තා ඉතින් දුරදිග බලලා ඒවයි සමාජිකත්ව ආරං තිබුණ හින්දා හොඳයි. කමල්, අපිට වෙල්ෆෙයා වලින් හම්පින සල්ලි ගැන මේ ගෙදර කටහොල්ලන ඔහෙම නෙමෙයි. ඔන්න මං ආයෙත් කිව්වා. මේ ඕගොල්ලන්ගේ ඔෆිස් එකෙන් යනවා කිව්ව සිංගප්පූරු ට්‍රිප් එකට වියදම් කරන්න අපි ඒ සල්ලි තියාගා. ඒ වුණාට අපෙනුත් මේ මල ගෙදරට මොනවා හරි කෙරෙන්න එපා. අපෙන් කියලා යුතුකම් කොටසක් තියෙනවනේ ඉෂ්ට කරන්න. අනේ මේ ඔයයි මමයි දැන් යුතුකම්. දැන් මේ තාත්තා මැරෙනකම්ම නෑ. මං කියන්නේ මේ තාත්තා දැන් මේ පණ අදිනකම්ම තාත්තගේ පෙන්ෂන් එක කවුද භුක්ති විඳින්නේ? අයියානේ. හරි, ඉතින් ඒ මනුස්සයානේ මේ මනුස්සයව මෙච්චර කල් බැලුවේ. ඒව තමයි යුතුයකම් කියන්නේ. අනිත් එක තාම අපේ ന്യാයවාවෙත් නෑනේ. තාත්තගේ මුල්ගම නුවර. නුවරේ ඉන්නේ තාත්තගේ අම්මගේ පැත්තේ කට්ටිය. තාත්තගේ පැත්තේ කට්ටිය ඉන්නේ ඇඹිලි පිටියේ. හොඳ සල්ලිකාරයෝ. අනිවාර්යෙන් ඔය දෙගොල්ලොම මේ මලගමට එනවා. ඇවිල්ල හොඳට සල්ලිත් දෙනවා. ආ, එතකොට අපේ අම්මගේ පැත්තේ කට්ටිය රත්නපුරේ. කමල්, ඔන්න බලන්නකො ලක්ෂ ගන්නින් සල්ලි හම්බ වෙන්නේ නැද්ද කියලා. ඒකත් අයියත් එක බේර ගන්න ඕනේ. අම්ම දෙටිය පොත් බලන්න. ආ, පා. ආ, අක්කේක බොමුද? අයියෝ, දැන් ඉස්සෙල්ලත් එකක් බිව්වනේ අනේ. කමක් නැහැ අනේ. ඔන්න ඔය දෙකක් බිව්ව කියලා වැඩි වෙනවෑ. ආ, බොමු බොමු එනවා. මම බලන්න ඕනේ මනෝක්‍රමයකින් අර මේ දීසි කර්මාන්තේ ආවා සිතා. ඒකක්
කමන්නේ කමන්නේ තව එකක් බමු උන්නේ. මේ වැඩේ වෙන්නේ දන්නේ නැහැ මම ඉරනේ. නෑනේ බය වෙන්න එපා. මේ ඒ පොඩ්ඩක් එන්න. එයි. එන්නෝ. අයියත් එක ටිකක් කතා කරන්න හිටියේ මේ අක්කත් ඉන්නේ කොහොඳයි අපිත් නංගිලා එක්ක මේ කටයුතු ගැන සාකච්ඡා කරන්න තමයි හිටියේ මේ දැන් මේකනේ අයියේ දැන් මේ තාත්තගේ අවසන් කටයුතු වලට මේ එක එක්කෙනාගේ සල්ලි හම්බ වෙනවානේ අයියලටත් හම්බ වෙනවා සමහරක් අය අපිටත් සල්ලි දෙනවා ඉතින් ඉතින් දැන් ඔය සල්ලි අයියේ නිර්පරාධ වියදම් කරනකොට නිකන් නාස්ති වෙනවනේ. ඉතින් මේ මම බැලුවේ අපි පොතක් දාමු. පොතක් කිවි? පොතක් කිව්වේ ඕගොල්ලන්ට ලැබෙන සල්ලි ඕගොල්ලෝ පොතේ ලියනවා. එතකොට අපිට ලැබෙන සල්ලි අපි පොතේ ලියනවා. ඊට පස්සේ අපි අර පිරිමැස්මෙන් මරණයට වියදම් කරනවා. සල්ලි තුරනොත් ඒක අපි දෙගොල්ලෝ බෙදාගමු. අනේ මට්ටම් ඕනේ ඔය මලගෙවල් වලින් හම්බෙන සල්ලි. අනික ඒක මොන ලැජ්ජ නැති වැඩක්ද කමල් මල්ලි? මලගෙ ඉවුරුනාට කටයුතු ඉවර නෑනේ. අත් දවස් එනවා. තුන් මාසෙ දාන එනවා. අවුරුද්ද එනවා. වකරි මුදලක් ඉතුරුනොත් ඒක අපි බෙදාගෙන හරි නෑනේ. තාත්තා වෙනුවෙන් කරන පින්කම් වලට වියදම් කරන්න ඕන. අනේ මේ අයියේ මන් නොදන්න ඔයගලගේ පින්කම් මේ මේගොල්ලෝ මේ හදන්නේ කුට්ටිය පිටින් බදා ගන්න. මොකක්? කුට්ටිය පිටින්? අනේ අපිට ඔය කුට්ටි ඕනේ නැහැ. අපෝ ඕ ඕ ඕ. දෙන්නත් එකර කුස්සියට ගිහිල්ලා කස්කුසු ගන්නකොට කුට්ටිය ඕනේද නැද්ද කියලා මට හොඳට තේරුණා. තාත්තගේ අවසන් කටයුතු ඉවර වෙච්ච දෙන්කෝ. මම බලා ගන්නම් ඊට පස්සේ. මොනවද බලාගන්නේ? බලාගන්නේ? බලාගන්නේද? බලාගන්නේ මේ තාත්තට අයිති දේපළ වලින් භාගයක් මටත් ඕනේ. භාගයක් අයිතිය? ඇයි මේ දේවල් තාත්තට කරදර කරලා ලියාගත්තේ? හරි ඒ වුණාට දැන් තාත්තා මලාට පස්සේ මං භාගයක් අයිතිය නඩු කියලා හරි ගන්නවා. දැන් හරිනේ. දැන් හරිනේ මං කීව නේද? පේනවා නේද? මේ ගිහි තියෙන සහෝදරකම භාගයක් ඉල්ලන්නේනවා. මොකට වහපන්? මොකට වහපන්? බහවුද මගේ තාත්තා ගෙදර ඉඳන් මට කෑගහන්න. යකෝ මේක මගේ මිනිහගේ ගෙදර. උඹ උඹ වරෙන්. උඹට උඹට ලියලා දෙන්නම නාගෙන වරෙන්. හා? ගෙදරින්ද? ඇයි උඹට මොනවා කරන්නද? මස කරන්නේ නෝනා මට සසර සෙවණැලි තණ්හාය ආයති සෝකෝ අපිට කොහොම මැරෙන්න වෙයිද කියලා. අනේ මේ මම නම් මේ විදිහට විඳවන්නේ නැහැ. ටක් ගාලා මැරෙනවා. ඔයා කොහොමද? මං දන්නවනේ එහෙම තමයි. මේකෙන් මේකෙන් උනේ අපරාධේ දවස් 3ක් නිවාඩු දාපු එකයි. නෑ නෑ නෑ. ඒක කිසිම අපරාධයක් නෙමෙයි. අපිටත් මේ දේවල් වල අයිතියක් තියෙනවා කියලා අර අයියටයි යාගේ කුමාරයා හැමිට ඒත්තු ගන්නන්න පුළුවන් වුණානේ. ඒ ටික ඇති. දැන් මට කියමුද?
අපි ගිය ගමන් සුටුස් ගාලා පණ යයිද දන්නේ නේ දානේ. එහෙම වුණොත් ඔයා ටක් ගාලා එන්න. මං දවස් දෙකක් ඉඳලා එන්න. මේක නෙමෙයි. අපි ගියාට පස්සේ මරණාධාර සමිතියේ ඉන්න උල අයියා ගැතට සල්ලි ටික දුන්නොත්. අනේ මේ විකාර හිතන එක නවත්තන්න කොහොනේ. මෙන්න මෙහේ යයි යන්න. ආතර වැදලවත් එනවා. විතරක් පාන් රතල් 20ක් ගියා. දෙයක් වෙන්නේ නැතු උහුම නම් මලගේ උණ දවසට කොච්චර වේදමක් ඇයිද? මේ අපි ආයිමත් සරය තාත්තා ඉස්පිරිතාලට රණයන්ද? ඔයාට පිස්සුදානි වයසත් එක්ක බේරගන්න බැහැ කියලානේ දොස්තරලා මේ ගෙදරට කියන්නේ කිව්වේ. අනිත් එක තාත්තා හෙට මෙහෙට ගෙනියනකොට කොච්චර අපහසුතාවයක්ද කොච්චර අමාරුවක්ද? ඊළඟ සැරේ මොනහරි උනාට පස්සෙම කෝල් එක දෙන්න හොඳේ. මොකක් හරි උනොත් ඉතින් දවස්ක නම් තියාගෙන ඉන්නේ නැහැ. දවස් දෙකකින් අපි අස් කරනවා. අයියේ මේ මම අර ටෙලිෆෝන් එක ළඟ පොතක් තිබ්බා. ලැබෙන දේවල් වල විස්තර ඒකේ ලියන්නකො. හරි හරි හරි. අයියා අපි එහෙනම් ගිහිල්ලා එන්න. අපි එන්න නැක්කේ. මොනවද ඉවරේ? පොල්. අයියර වත්ත පහල පොල් නිකන් වැටි වැටි යන අපරාධනේ. ඉතින් මම ටිකක් ගත්තා ගෙනියන්න කියලා. ඒ පොල් එලෝ පොල් ගන්න. මොන මොනවා ගෙනිච්චාද දන්නේ නැහැ. ඔයා මොකටද අර පොල් ගෝණියක් කාර් එකට දාගත්තේ? මටත් ඒවේ අයිතියක් තියෙනවනේ. මම සිරිපාලට කියලා එකතු කරගත්තේ. මම මේ කල්පනා කළේ කමල්. තාත්තගේ අවසන් කටයුතු ඉවර වුණ ගමන් නඩුවක් දාන්න ඕනේ. ඔය ගෙවල් දොරවල් වලයි ඉඩකඩම් වලයි අයිතිය ඉල්ලලා. එතකොට අර කුමාරි හාමිටත් තේරෙයි. උන් දන්නේ නැහැ මගේ හැටි. අනේ මන්ද ඔයා නම්. කමල් වේ. මං එහෙ ඉන්න ගමන් තාත්තේ කබඩ් එක ඇරලා ඒකේ හංගලා තිබුණු මහගෙදර ඔප්පුවයි තව ඉඩකඩම් වල ඔප්පු දෙක තුනකුයි බෑග් එකට දාගත්තා. මං කරන්නම් කොහොඳ වැඩක්. පුතා පුතා දොර අරින්න අපි ආවා. පුතා නැගිට්ටද?
මොන තාත්තෙක්ද? මේ අපේ පුතා. නිදිමරලා ඔළුව අවුල් වෙලාද කොහෙද? හොඳ වතුර වීදුරුවක් බීලා නිදාගන්න. යා. වතුර ගේන්නේ මේ කමල් ගියානේ මට වතුර ගේන්න. මොනද මේ කියවන්නේ? මොන තාත්තෙද? ඇයි තාත්තේ මට උඹ බනින්නේ? මං අයියටයි තිඩම් වලටත් අයිති ඉල්ලපු හින්දාද? මොනද මේ කියවන්නේ? තාත්තේ මේ තාත්ත ඔහොම නෙමෙයි. කොහොම කිව්වත් මං ඔය හැමදේම අයිති කරගන්න අයිති කරගන්නවා. හරිද? මං ඔය හැමදේම මොනද වෙනා තියන්නේ? ඔන්නෝග තමයි උනේ ඩොක්ටර්. මෙයා හිතන් ඉන්නේ මෙයාගේ තාත්තා ජීවතුන් අතර කියලා. ඒ තාත්තගේ අවසන් කටයුතු කරන්නේ අද. මෙයා මේ තත්ත්වෙන් ඉඳගෙන ඒකයි යන්න බෑනේ ඩොක්ටර්. අනේ ඩොක්ටර්. මගේ නෝන පුළුවන් තරයික් මට සනීප කළා දෙන්න ඩොක්ටර්. ඩොක්ටර්ට පින් සිද්ධ වෙනවා. උනකට එම්බිරිස්සාවට බෙහෙත් බීලා ඉක්මනට අඩු වෙනා වගේ මේ වගේ මානසික තත්ත්වයක් ඉක්මනට අඩු කරන්න බෑ. අනිත් එක මේ වගේ මානසික තත්ත්වයක් අඩු කරන්න නිශ්චිත දවස් ගාණක් කියන්නත් බෑ. අපි බෙහෙත් කරලා බලමු. මම බෙහෙත් ටිකක් දෙන්නම්. දවස් දෙකකින් ආපහු එන්න. එහෙම අඩු වුණේ නැත්තම් මානසික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. මම ලියුමක් දෙන්නම්. ඒ සර්ට කියලා බෙන්න. අනේ ඩොක්ටර්. මෙයාගේ තත්ත්වය ඒ තරම්ම බරපතලද? අධික තණ්හාව නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා කලින් හිතුවේ නෑ නේද? කමක් නෑ. මම බෙහෙත් ටිකක් දෙන්නම්. ගෙදර ගිහිල්ලා කලබල නොකර බොන්න ඕනේ. තේරුණා නේද? හා තාත්තේ. ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුක්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං තණ්හාව නිසා ශෝකය උපදී තණ්හාව නිසා බය උපදී තණ්හාව දුරලීමෙන් කුමන ශෝකයක්ද කුමන බයක්ද